ආයි ගුවන් කිලිපිලි ගන්නවාදත් ගී කරසි දෙන්නේ තවත් අලුත් වීඩියෝ එකක තිරිනවා සාදරේ. ඉතින් අද මම මේ දෙකෙන් කියලා දෙන්න යන්නේ කොහොමද අපි එක පින්තූරයක තියෙන මොන තව පින්තූරයකට වර්ධ කරගන්නේ කියලා. ඉතින් බය වෙන්න එපා, මේ වීඩියෝ එක කරන්නේ Photoshop computer එක install කරලා දෙන අයට. Photoshop install කරලා නැත්නම් බය වෙන්න එපා, මම පළවෙනිම tutorial එකෙන් ගහලා තියෙන බලාපොරොත්තු වෙනවා. එකක් හදලා ඉන්න Photoshop තියෙන අයට අවුලන්න මේක මම මේ කියලා දෙන විදිහට කොබන්න කරන්න පුළුවන්. හරි, ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ හදිස්සියෙන් වගේ. ඒ කියන්නේ group එකක් පටන් ගත්තා. ඒ group එකේ කරන්නේ video editing සහ photo editing අතින් blog එකක්. ඒක මාසෙන් මාසෙට හරි සතියෙන් සතියට හරි කරගෙන කියන්න පුළුවන්. ඉතින් WhatsApp group එකේ නම් join වෙන්න. ඒකෙන් ඊටපස්සේ අපි කියන්නේ නැහැ කොහොමද මේක වැඩ කටයුතු වෙන්නේ කියලා. මේ group එක ගැන කියන්න තමයි ගොඩක් වීඩියෝ කරන්නේ Photoshop use කරලා. ඉතින් මේකේ නතරුන දාන්න නම් බය වෙන්න එපා. ඒ කියන්නේ සමහර දැන් අපැහැදිලි වගේ නම් ඒත් බය වෙන්න එපා. ආයෙත් ඉදින් කරන්න. හැබැයි මේක අපැහැදිලි දෙන්නේ. ඔක්කොම පැහැදිලි වෙනවා. ඉතින් වීඩියෝ එක ගිහින් බලමු අපි කොහොමද මේ පින්තූරේ කියන මොනක් තා පින්තූරේකට බද්ධ කරගන්නේ කියලා. හරි, මම මුලින්ම Photoshop ඕපන් කරගන්න. ඔයාලට කැමති Photoshop version එක මේකට use කරන්න පුළුවන්. මම නම් use කරන්නේ 2019 තිබ්බ version එක. මේ විදිහට Photoshop ඕපන් වුණාට පස්සේ මුලින්ම කරගන්න ඕනේ ක්‍රියේට් නිව් කියලා මේ බටන් එක බලන්න. ඉවරට පස්සේ ඔයාලට මේ වගේ වින්ඩෝ එකක් බලන්න පුළුවන්. ඊට පස්සේ මේ මම සිලෙක්ට් කරන රෙසලූෂන් එකට හරි ඔයාලට කැමති රෙසලූෂන් එකකට මේ විදිහට ආගේ ප්‍රොජෙක්ට් එකට නමක් දාලා යන්න ගන්න පුළුවන්. හරි, මේ විදිහට මම තියලා මම මෙතන බෑග්ග්‍රවුන්ඩ් එක ට්‍රාන්ස්පරන්ට් රකමන්ඩ් එක තමයි තෝරගන්නේ. වැඩි කැමති නම් කලර් එකක් අතට සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් ඔයාලා සිලෙක්ට් කරගන්න ඕනේ ඔයාලට කට් කරගන්න ඕනේ පික්චර් පින්තූර දෙක. මම මේ විදිහට පික්චර්ස් දෙකක් ගත්තා. ඉතින් මම මේ විදිහට දාගන්නවා. මම පයින්ට් දාගත්ත එක තමයි මේක මම දෙවෙනි දාගත්ත එක. පයින්ට් දාගත්ත එකේ මුණේ තමයි මම දෙවෙනිට දාගත්තා. එකට බට් කරන්න යන්නේ මෙන්න මේ ඉමේජ් එකේ මුණේ තමයි අපි වෙන පික්චර් එකකට බද්ධ කරන්න යන්නේ. මේ විදිහට පොඩ්ඩක් ලොකුට ගත්තත් ඔයගොල්ලන්ට මේකේ මුණ කපා ගන්න හරිම ලේසි. මම මේකේ පින් ටූල් එක යූස් කරලා තමයි මේ කපා ගන්න යන්නේ. මේ විදිහට පින් ටූල් එක සිලෙක්ට් කරලා මේ විදිහට මම සිලෙක්ට් කරනවා. මේ විදිහට සිලෙක්ට් කරලා ඉවර වෙලා මෙන්න මෙතන තියෙනවා සිලෙක්ෂන් කියලා එකක්. මෙන්න මේක ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ මෙතන මේ මේ දෙකට මේ විදිහට ටික් දාලා මෙතන මේ බිංදුව තියන්න. ඊට පස්සේ මේක ඕකේ වෙන්න. ඊට පස්සේ මේ විදිහට මේ පාට කරගත්තන සිලෙක්ට් ඒ ඊට පස්සේ ඒක කන්ට්‍රෝල් එකත් එක්ක සී වල කොපි කරගන්න. ඊට පස්සේ මෙතන මේ විදිහට ලේ එකක් හදාගෙන නිව් ලේ එකක් හදාන control e වල paste කරගන්න. දැන් මම මේක උඩට ගන්න. මෙන්න මේ පින්තූරය තමයි බද්ධ කරගන්න යන්නේ මේ කපාගත්ත පින්තූරේට. control එකත් එක්ක t වන්න අර කපාගත්ත පින්තූරේ select කරලා ඊට පස්සේ මෙන්න මේ වගේ align කරගන්න පුළුවන්. මේ විදිහට opacity එක අඩු වැඩි කරලා මේ විදිහට align කරගන්න ඕනේ. පොඩ්ඩක් අපි අර tap කරගන්න යන පින්තූර උඩට. මේ විදිහට උඩට ආය opacity රණ්ඩු කරලා හරි මෙතනදි කරන්න ඕනේ බට් කරගන්න ඕනේ පින්තූර S2යි අනිත් පින්තූර S2යි එක සමානව තොල් එහෙම එක සමානව වගේ හදලා මේ විදිහට opacity එක අඩු වැඩි කර කර බලලා හදාගන්න තමයි තියෙන්නේ. බැරි වුණාට කමන්නේ නැහැ, ආයෙ try කරලා බලන්න. එතකොට පුළුවන් වෙයි. මම පොඩ්ඩ මේක ඉක්මනට කරන්න. අත විදිග දිග වැඩි වෙන හින්දා ආවට එමීට කරලා බලන්න පුළුවන්. මම පොඩ්ඩ ප්‍රැක්ටිස් කරලා තියෙන හින්දා උඹට වේගෙන් කරන්න. මේ විදිහට පොඩ්ඩක් වැඩි වෙයි සමානක් විතර අර අපි ඩබ් කරගන්න යන පින්තූරයට වඩා අපි කපාගත් පින්තූරේ කැලිය වැඩි වෙයි. ඒකට බය වෙන්න එපා. මේ විදිහට ඉරේසර් එක යූස් කරලා වට මකා ගන්න පුළුවන්. වැඩි ටික මකාගෙන ඉරලා ෆක් කන්ට්‍රෝල් ජේ එක බල ඔයාට බද්ධ කරගන්න ඕනේ පින්තූරේ ඩුප්ලිකේට් එක ගන්න ඕනේ. ඊට පස්සේ ඔයා කන්ට්‍රෝල් එක ගත්තක මවුස් එක ලෙෆ්ට් බටන් එක ඔබන්න මේ විදිහට. ඊට පස්සේ ඊපර පස්සේ මේ විදිහට සිලෙක්ට් වෙයි. ඊට පස්සේ සිලෙක්ට් වලට ගිහිල්ලා මොඩිෆයි එක ඔබලා කන්ට්‍රැක්ට් එක
මේ විදිහට බලන්න. ඒකට පස්සේ මේ වගේ වින්ඩෝ එකක් එයි. ඊට පස්සේ මෙතන යූස් කරලා අපි අපේ සිලෙක්ට් වෙලා තියෙන ප්‍රමාණයට වඩා පික්සල් 10ක් අඩුවෙන් අපි අඩු කරගන්නවා. අපි සිලෙක්ට් කරලා තියෙන වඩා ප්‍රමාණයට වඩා. ඊට පස්සේ ඔයාලට පේනවද ඉතින් ඔය කලින් තිබ්බ සිලෙක්ෂන් එකට වඩා පොඩ්ඩක් මේ සිලෙක්ෂන් එක ඇතුළට වෙලා තියෙනවා. දැන් අපි මේ සුදු ඇඳුමක් අඳගෙන ගෑන ළමයිගේ මූණින් මේ සිලෙක්ට් කරලා තියෙන ප්‍රමාණය ඉරේස් කරගන්න ඕනේ. අපිට අර කපාගත්ත පින්තූරය මේකට බද්ධ කරන්න. සිලෙක් කළ මෙතන ඩෙල් බත් ක්ලික් කරන්න මෙතන. ඊට පස්සේ මේ වගේ මැසේජ් එකක් එනවා. ඒක ක්ලික් කළා ඩෙල් බත් තුඹල මේ විදිහට මේක ඩිලීට් කරගන්න. ඊට පස්සේ කන්ට්‍රෝල් කී එක යූස් කළා. මේ ෆේස් දෙකම සිලෙක්ට් කළා වෙලා එඩිට් වලට යන්න. එඩිට් ඔටෝ බ්ලෙන්ඩ් ලේ එකට යන්න. මේ විදිහට පැනරෝමා ඇන්ඩ් සීම්නස් ටෝන්ස් ඇන්ඩ් කලර්ස් සිලෙක්ට් කරගෙන ඕකේ කරන්න. හරි, අපි දැන් සාර්ථකව මේ බද්ධ කිරීම සිදු කරගත්තා. දැන් අපි බලමු කොහොමද මේක බද්ධ වෙලා තියෙන කියලා. මම පොඩ්ඩක් ප්‍රමාණය සයිස් එක අඩු කරලා පෙන්වන්න. ඔයාට වෙනස පෙන්වන්න ලේසි නේද? මම මෙන්න මේ ලේස් දෙක ග්‍රූප් එකක් කරගන්න. මෙන්න මේ විදිහට රයිට් ක්ලික් කරලා ග්‍රූප් සිලෙක්ට් කරලා නම් මෙතන නිව් කියලා දෙන්න. මේක ඇඩ් කියලා දෙන්න. මේක ඕල්ඩ් කියලා දෙන්න. හරි, මේ තියෙන අපි මුලින්ම ගත්ත පින්තූරේ මේ තියෙන අපි බද්ධ කරගන්න කලින් තිබෙන පින්තූරේ සහ බද්ධ කරගත්ත පින්තූරේ. හරි, මෙන්න මෙන්න මේක තමයි. මේ මෙන්න මේ මොන තමයි මේක බද්ධ කරලා තියෙන. එතකොට දකින්න එක්කෙනෙක් කියන්නේ මේ ඉන්නේ අය තමයි කියලා. වෙනට ඇත්ත පින්තූර තමයි අර වම් මැදට තියෙන්නේ. හරි, ඉතින් මේ පින්තූරය වල මේ විදිහට සේව් කරගන්න පුළුවන්. මම දැන් සේව් කරන්න යන්නේ නැහැ. අපිට කැමති නම් මේක පින්තූරයක් හරි නැත්නම් PSD කියන Photoshop ෆයිල් එකක් හරි විදිහට සේව් කරගන්න පුළුවන්. පස්සේ එඩිට් කරන්න. හරි, ඊට පස්සේ මම මේ විදිහට අයින් වෙනවා. හරි, ඉතින් මේ විදිහේ වීඩියෝ එක මම අදිශ්‍යම කරේ අපේ WhatsApp අලුතෙන් අපේ WhatsApp group එක ගැන කියන්නේ. ෆොටෝ එඩිටින් සයිට වීඩියෝ එඩිටින් ආයත ඒ ගැන කියන්නේ. කැමති අය join වෙන්න ඵලයට WhatsApp group එකේ link එක දෙනවා. ඒ ගැන කියන තමයි ගොඩක් මේ වීඩියෝ එක කරේ. මම මේකට පස්සේ තව ටික දවසකින් Photoshop ගැන වෙනමම tutorials එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේක අර ගැන කියන්නේ විතරමයි කරේ. ඉතින් අවසානයට කියන්න තියෙන්නේ වීඩියෝ හොඳනම් ලයික් කරන්න, හොඳනම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මේක අධ්‍යාපනික වැඩ සඳහා විතරක් යොදා ගන්න. වෙන වෙන වැඩ වලට යොදලා ප්‍රශ්න ඇති කරගන්න නම් එපා. අමාරු පිටින්නත් එපා. ඉතින් එනවා තවත් අලුත් වීඩියෝ එකක් හැමෝම බලාපොරොත්තු වෙයි. මම හිරුෂදාරත්.